කෝටි ගණන් දිනුම් ගෙනෙන සැමට ජය නියත සුපිරි ධන සම්පත දැන් රුවන්ඩාව කියන රට අපි ලෝකේ දන්නවා අප්‍රිකානු රටක් අපි රෝයේ වගේ රටවල් ගැන අපි දන්නවා ආ බොහොම දුප්පත්ව හිටපු රටවල් අද වෙනකොට රුවන්ඩාවට කියන්නේ අප්‍රිකාවේ සිංගප්පූරුව කියලා රුවන්ඩාව කියන රට එක හොස්පිටල් එකකින් තව හොස්පිටල් එකකට ඒගොල්ලන්ගේ බෙහෙත් ට්‍රාන්ස්පෝර්ට් කරන්නේ ඩ්‍රෝන වලින් එහෙම තැනකට ඒගොල්ලෝ දියුණුව කරා ගමන් කරන රටවල් අපිට ලෝකෙ දකින්න තියෙනවා අපිට වඩා පල්ලෙහා ආර්ථික මට්ටම් වල තිබ්බ රටවල් අපි කොහෙටද මේ ගමන් කරන්නේ අපි නිකන් බස් එකක් පාරට දානවා ඒක විවෘත කරනවා එච්චරයි ඒක දේශපාලනික අවශ්‍යතාවය වෙනුවෙන් කරනවා විනා අපේ රටේ රටවැසියාගේ සංවර්ධනය වෙනුවෙන් අපි කවදාවත් හිතලා වැඩ කරලා නැහැ. එහෙම යුගයකට අපි ගමන් කරන්න ඕනේ. අපි මිනිස්සු සංවර්ධනය කරන්නේ නැතුව රටක් දියුණුවට ගෙනියන්න බෑ. අපි ඒක හැමදාම හැම මොහොතෙම කියන කතාවක්. අපි දැක්කා අත්‍යවශ්‍ය සේවාවක් කරනවා කියලා ප්‍රවාහනය. එතකොට මෙතෙක් ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවාවක් නෙමෙයිද කියන ප්‍රශ්නෙත් අපිට තියෙනවා. ප්‍රවාහනය තමයි ලෝකේ අත්‍යවශ්‍යම අපිට ගුවනින් ට්‍රාන්ස්පෝර්ට් කරන්න පුළුවන් ඕනතරම් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගත්තොත් රණවේ එකක් තියෙනවා ඒක අවුවේ වේලෙනවා නිකන් තියෙන්නේ ඒවා පාවිච්චි කරන්න පුළුවන් අපිට ඩොමෙස්ටික් ගුවන් යාන සේවයට පාවිච්චි කරන්න පුළුවන් මේ විදිහට ලෝකේ දියුණු වෙලා කාලනේ කාලයේ කළමනාකරණය කරගන්න වේගය පාවිච්චි කරලා සමහර විට මේ මෙතෙක් දක්ෂ මිනිස්සු ඉන්න ලෝකේ කාලය හරහා ගමන් කරන්නත් වේගය පාවිච්චි කරන්න පුළුවන් වෙයි දවසක. එහෙම නොවෙන්න විදිහක් නැහැ. එදාටත් අපි CTB එක තියාගෙන බස් 10ක් පාරට දාලා පීත්තපටිය කපන්නේ නැතුව අපි දියුණු මිනිස්සු විදිහට ලෝක ඉස්සරහට යමු කියන එකයි අපේ යෝජනාව. සූති. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.